Beveni Vita, Sielu Warta, Bintamabin, Sielu Ratin, Boru Karamin, Lankawe, Vatima Pirisak Narbada, Television, Televekia, then. Television, Televekia. Sri Lankawe, Palamu, Parliamentu, Janadipativaraneta, Ada Nama Yojana, Baraduna. බොහෝවිට ඔබ කල්පනා කරනවා ඇති පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය කිව්වේ ඇයි කියලා. වෙනදට ජනාධිපතිවරණ තියන්නේ පාර්ලිමේන්තුවෙන් පිට. ජනතාවට තමයි ඡන්දය දාන්න අයිතිය ලැබෙන්නේ. දැන් අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිය මන්ත්‍රීවරුන්ට ඔන්න හරි අපූර්ව අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ජනතාවගේ සැබෑ කැමැත්ත නියෝජනය කරන්න. හෘදේ සාක්ෂියට අනුව වැඩ කරන්න. දැන් බලමු කවුද අද ඉදිරිපත් වුණේ කියලා. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති. එයාව වැඩ බලන්න පත් කළේ හිටපු ජනාධිපති, ඒ කියන්නේ රට දාලා ගිය ගෝඨාභය. රනිල් බැලූ බැල්මටම ගෝඨාභයගේ පක්ෂ කෙනෙක් නෙවෙයි. ගෝඨාභයගේ පක්ෂයේ පොහොට්ටුවනේ. රනිල් UMP කිව්වත් අර දිනපු කාලේ UMP නෙවෙයි. UMP ඉතිහාසයේ පක්ෂයේ අන්තිම බිඳුවටම දාපු නායකයා කියලා තමයි එයාව පක්ෂයේ අය හඳුන්වන්නේ. පසුගිය මහ මැතිවරණදී එකම අසුනක්වත් දිනාගන්න රනිල්ගේ UMP ට බැරි වුණා. නමුත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඇවිත් එකම අසුනක් තියාගෙන අගමැතිත් වෙලා අන්තිමට වැඩ බලන ජනාධිපතිත් වුණා. රනිල් වාදින් නම් කියන්නේ රනිල් මාර ගේමක් ගැහුවේ කියලා. කොහොමත් අප ඊයේ කියපු විදිහට රනිල් මහින්දටත් මහින්ද රනිල්ටත් හොරා කියමින් හිටියට මේ දෙගොල්ලොම හරි හොඳ යාළුවන් ඥාතීන්. ඒ නිසා මහින්ද වෙනුවට ගෝඨාභය හිටියත් ගෝඨාභය වෙනුවට රනිල් හිටියත් එයාලගේ පවුල්වලට නම් එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ කියලා තමයි මේ දෙගොල්ලන්ම හොඳටම දන්න අය කියන්නේ. දැන් පළමු වතාවට පොහොට්ටුවෙන්ම ඩලස් අලහප්පෙරුමත් ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඩලස් පොහොට්ටුව පක්ෂයක් ලෙසගත් සමහර වැරදි තීන්දුවලට අත උස්සලා තියෙනවා. නමුත් ඩලස් කලක් වෘත්තීය මාධ්‍යවේදියෙක්. හොරෙක් හෝ මිනිමරුවෙකු ලෙස කිසිම චෝදනාවක් එල්ල වූ අයෙක් නෙවෙයි. මේ අප ලියන්නේ දන්න ටික පමණයි. නොදන්න දෙයක් තිබුණොත් කියන්න. මෙහි විශේෂත්වය තමයි ඩලස්ව යෝජනා කරන්නේ සමගි ජන බලවේග නායක සජිත්. ස්ථිර කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. මේක එක්තරා විදිහක අපූරු සම්බන්ධයක්. ඒ වගේමයි සජිත්ගේ පැත්තෙන් ගත්තොත් හුඟක් අය කියනවා සජිත් තරගෙන් ඉවත් වෙලා ඩලස්ට අවස්ථාව දීම තුලම ඉතා හොඳ පරිත්‍යාගයක් තියෙනවා කියලා. ඒක ඉස්සරහට බලමු. අනාගතයේදී එහි හරි වැරදි බව තීන්දුව වේවි. සුපුරුදු පරිදි ජනතා විමුක්ති පෙරමුණේ අනුරව විජිත හේරත් යෝජනා කරනවා. හරිනි ස්ථිර කරනවා. ස්ථිර වශයෙන්ම ගෙවුණු කාලේ වැඩියෙන්ම දූෂණ වංචා හෙළිදරව් කළ ඊට එරෙහි වූ පුද්ගලයා ලෙසයි අනුරව ජනතාව දකින්නේ. දැන් බලමු මුලින්ම හෙට 10ට මේ තුන් දෙනා අතර තමයි තරඟේ තියෙන්නේ. ඒකම බලන්න ඕනේ මේ පාර්ලිමේන්තුව නිවැරදිව ජනමතය නියෝජනය කරනවද කියලා. බොහෝ අය ස්වාධීන වී තිබෙනවා. තවත් සමහරුන් පක්ෂමාරු කර තිබෙනවා. මනුෂ්‍යල හරින්ලා ඊට කදිම උදාහරණ. මේ අය පක්ෂමාරු කරන්නේ හරියට කාන්ත ඇඳුම් මාරු කරන්න වගේ. මේ පක්ෂ මාරු කරන හැම වෙලේම කියන්නේ රට ජාතිය ගැන හිතලා මාරු කරනවා කියලා. ඇත්තටම මොකට මාරු කරනවාද කියලා හිතාගන්නම බෑ. හෙට තමයි අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය කතා කරන විදිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දයේ රහසිගත නිසා හෘද සාක්ෂිය කියවගන්න අපට හරි අමාරු වේවි. කොහොම වුණත් අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසය බැලුවාමත් බොහෝ අවස්ථාවල ජනාධිපති පත් වෙලා තියෙන්නෙම ඇත්තටම සැබෑම ජනතා කැමැත්තට ජනතා මතයට නෙවෙයි කියලා තමයි අපට තේරුම් ගන්න වෙන්නේ. ඇත්තටම අපේ රටේ බොහෝ ජනාධිපතිවරණ ඉතිහාසයන් විමසීමේදී විවිධ අක්‍රමිකතා අනන්ත අප්‍රමාණ වාර්තා වෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි ප්‍රථම වරට ජනාධිපති කෙනෙකු පත් වෙන්නේ. විධායක ජනාධිපති කෙනෙකු ඒ.ජේ.ආර්. ජයවර්ධන. ඇත්තටම තමාම හදලා තමාම පත් කරගත් ස්වරූපයක් තමයි මේ ජේ.ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපතිකම. හොඳට පරිස්සමින් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට 1982 ජනාධිපතිවරණේ ලංකාවේ දූෂිතම ඡන්දයක් කියලා තමයි මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කළේ. සිරිමාව මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහෝසි වුණා.
1988 ජනාධිපතිවරණේ ලංකා ඉතිහාසයේ භීෂණය තුළ පැවති ප්‍රථම ජනාධිපතිවරණේ. ඒසා විශාල භීෂණයක් මේ තාක්කල් ජනාධිපතිවරණයකදී පැවතිලා නැහැ. ඡන්දදායකින්ගෙන් හරි අඩකට චුට්ටක් වැඩියෙන් තමයි ඡන්දය දාන්න ගියේ. ඒ තරමටම 88 භීෂණේ තිබ්බා. ඒ භීෂණය නිසා සභාර ඡන්ද මධ්‍යස්ථානවලට එක් ඡන්දදායකයෙකුවත් ආවේ නැති තැනුත් තිබුණා. 1994 ඡන්දයේදී චන්ද්‍රිකා කුමාර තුංගට දිනන්න පුළුවන් වුණා. හැබැයි චන්ද්‍රිකා දිනන්නේ ඇගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුණු ගාමිණී දිසානායක චන්ද රැලියකදී බෝම්බයකට හසුව මිය යාම නිසායි. එහිදී චන්ද්‍රිකා දිනන්නට ප්‍රතිඵලය වුණේ ඒ බෝම්බය නිසා ඇති වුණු විකෘතියයි. 1999 ජනාධිපතිවරණයත් බෝම්බයක් නිසා විකෘති වූ ප්‍රතිඵලයක්. ඒ ජනාධිපතිවරණයේ වැඩි වාසිය එදා තිබුණේ රනිල් වික්‍රමසිංහට. නමුත් චන්ද්‍රිකා බෝම්බයට හසුව යාන්තම් දිවි ගලවාගත් නිසා මහා අනුකම්පාවක් එක්ක සැබෑ ප්‍රතිඵලයේ වෙනස් වුණා චන්ද්‍රිකා දින්න. 2005 ජනාධිපතිවරණය ප්‍රතිඵලයේ වෙනස් කළේ යාපනයේ ජනතාව. එදා රනිල්ට ඡන්දය දාන්න එපා කියලා යාපනයේ සියලු දෙමළ පුවත්පත් වාර්තා කළා. ඒ නිසා රනිල් පැරදිලා මහින්ද දිනුවා. මේ 1978 සිට 2005 දක්වා වූ ජනාධිපතිවරණ පහේම ඒ පහම හැසිරුණු විදිය ආකාරය. ඉන් අනතුරුව 2010, 2015, 2019 සහ දැන් හෙට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ජනාධිපතිවරණ මේ සියල්ල විමසීමේදී මේ හැම එකකටම යම් යම් බාහිර කරුණු විවිධ බලපෑම් කරලා තියෙනවා. බාහිර සාධක ජයග්‍රහණය සඳහා බලපාලා තියෙනවා. බාහිර සාධක මගින් ජයග්‍රහණය පාලනය කරලා තියෙනවා. අපට හිතෙන්නේ අපේ රටේ ඕනම දෙයක් ඕනම විදිහකට සිදුවිය හැකි රටක්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපේ රටේ ඕනම මැතිවරණයකදී වාගේ බලය ඇති කෙනා ජාතිය අමතන්න අතේ පැලවෙන බොරු කියන ක්‍රමයේ එදත් තිබුණා. දැන් අදත් ඊයේ පෙරේදා දින කීපේ පුරාම අප දකිමින් ඉන්නවා. බලය ඇති කෙනා පොලිසිය ත්‍රිවිධ හමුදාව යොදාගෙන ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහනවා. ගේම් සාමාන්‍යයෙන් බොහෝ විට මේ රටේ දේශපාලනයේදී විශේෂයෙන් මැතිවරණවලදී සිද්ධ වෙනවාම තමයි. දැන් ඊයේ පෙරේදා සිට ඒකත් සිදුවෙන්නට පටන් අරන්. ඒ වගේමයි අරවා දෙනවා මේවා දෙනවා. මම තමයි දැන් තුන් වේලම කන්න දෙන්නේ. මම තමයි විදුලි කප්පාදු නතර කළේ. මම තමයි මට තමයි හොඳටම කරන්න පුළුවන් කියන කාරණාව දිගින් දිගටම දැන් ඊයේ පෙරේදා ඉඳලා ටීවී දාපු වෙලේ ඉඳලා ඇහෙනවා පේනවා දකිනවා. කමක් නැහැ. මෙතනදී මොන බොරු කිව්වත් ජනතාවට නෙමෙයි ඡන්දය දාන්න අයිතිය තියෙන්නේ. බලය තියෙන්නේ ওই 225 අතමයි. මොන සාධක මොන බලපෑම් ආවත් හෙට Tamanගේ හෘද සාක්ෂියට බලපෑම් කරන්න ඉඩ දෙන්න එපා. හෘද සාක්ෂියටවත් අවංක වෙන්න. කවුරු ආවත් මේ රට ගොඩ ගන්න IMF ණය ගන්න වෙනවා. ඒ වැඩේ මහ බැංකුව තමයි කරන්නේ. අවශ්‍ය වෙන්නේ ස්ථාවර දේශපාලන වටපිටාවක්. බැලු බැල්මට අපේ රටේ ඉතිහාසයේ මේ විදිහේ සම්මුතිවාදී එකඟතාවක් ඇති උනේ ඩලස් සහ සජිත් අතර තමයි. මේ විදිහට මැතිවරණයක් මේ විදිහට ඡන්ද විමසීමක් අතළඟ තියෙද්දි මතක තියාගන්න පොහොට්ටු පරවෙන්නේත් පොහොට්ටු පිපෙන්නේත් තාම කළු කපුටට ඕන විදිහට තමයි කියලා අප මීට පෙරත් කිව්වා. අද ටෙලිවිය කී අවසන් කරන්නේත් ඒ විදිහටම තමයි.